And now, live at 6:50. Hi, Bowen. Super Sunday. Ekko nada super utpar di masama saaye pana live at 6:50 samagin. Adat obaham ona mama Sajith Ranasinghe. Hi, Bowen Fatima. Hi, Bowen Sajith. Yevunu davse edit Sweshashi Sidhuvim rasakmu vartha bona. Mesudan mesi alla vimsa balanai. COVID-19 වෛරසය ආසාදනීය රෝගීන් 160 දෙනෙක් අද අපේ රටින් හඳුනාගත්තා. එනමු මෙරටින් වාර්තාවර සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 86503ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම COVID ආසාදිතව මිය ගිය රෝගීන්ගේ මළසිරුරු 39ක් මේ වන විට බූම දානය කර තිබෙනවා. COVID-19 ආසාදිතින් 304 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගත්තා. ඔවුන්ගෙන් වැඩිම පිරිසක් වූ රෝගීන් 58 දෙනෙකු හඳුනාගත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයේ කම් කාර්යාල පරිශ්‍රයේදී වන ගොඩනැගිල්ලක සේවයේ නියුතු 20 දෙනෙකුද එලෙස හඳුනාගත් රෝගීන් අතර වනවා. එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 42 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර ඔවුන්ගෙන් 39 දෙනෙකුම හඳුනාගත්තේ කිරියල්ල ප්‍රදේශයෙන්. ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 32 දෙනෙකුත් කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 29 දෙනෙකුත් ඊයේ හඳුනාගත්තා. මේ අතර COVID-19 වෛරසය ආසාදිනී වී සිටියදී පුද්ගලින් සිව් දෙනෙකු මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ නිවේදනය කළා. එලසමීගියේ උඩුවිල් හොරපේ අකුරණ සහ රාගම යන ප්‍රදේශවල පදිංචි කරුවන්. ඔවුන් සිව් දෙනාම අවුරුදු 57 ඉක්ම වූවන් වන අතර මියගිය සිව් දෙනාගෙන් තිදෙනෙක්ම පිරිමි පුද්ගලයන්. එනුව මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 511ක් දක්වා ඉහළ ගියා. මලසිරුරු බුහුම දානය මේ වන විට ආරම්භ කර ඇති අතර අද දිනේදීත් ඔට්ටමාවඩි ප්‍රදේශයේදී මලසිරුරක් බුහුම දානය කරනවා. ඒ අනුව බුහුම දානය කර ඇති මලසිරුරු ගණන 39ක්. පාස්කල් දින ප්‍රහාරය ගැන සොයා බැලූ ජනපති කොමිසමේ වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තු විවාදය අද පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා. ඔසුජිත් මේ අතර මෙරට ඉස්ලාම් අන්තවාදය තහනම් කිරීම සඳහා ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග රසක් පිළිබඳව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී හෙළිකලා. ජාතික ආරක්ෂාව කෙලෙසනකොට දිනපතා ජාතික ආරක්ෂාව පිරිහනකොට මෙවැනි දෙයක් වුණේක නෙමෙයි පුදුමේ නොවුනානම් පුදුමේ දැන් පහුගිය ආණ්ඩුවේ යම් කිසි වරදක් කළා තියෙන පුද්ගලයෙක් ඉන්නවනම් ඒවලට ගිහිල්ලා නඩු දාන්න ඒ වගේම අපි කියනවා ඒකේ ප්‍රධාන චූදිතයෙක් ඉන්නවා ඒ තමයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපි කවුරුවත් සුද්ධ කරන්නේ නැහැ පහුගිය රජයේ සියලු දෙනා වග කියන්න ඕනේ ජාතික ආරක්ෂාව පැත්තකට දීලා සංහිඳියාවට තමුන්නාන්සලා ප්‍රමුඛ ස්ථානයේ දුන්නින්ද තමයි මේ මහා ප්‍රහාරයට වගකීම දරන්නේ අපි පිළිගන්න ඕනේ මේකේ මහා මොළ කරව කවුද මේක අලුතෙන් කියන්න ඕනේ නැහැ නේ මේකේ මහා මොළ කරුවා සහරාන් මේ ඉතින් ඒක සහරාන් නෙමෙයිද අපිට වුණා මහින්දාන් අලුත්ගමගේ මහත්මයා චැප්ටර් එක වහන්න හදනවා සහරාන් තමයි මේකේ නායකයා කියලා නමුත් ඔහු මහා මොළ කරු නෙමෙයි කියලා මම හිතනවා මේ සභාවේ ඉන්න සියලු දෙනාමත් තේරුම් ගන්න අපට බුද්ධියක් තියෙනවා සහරාන් නම් අපි මෙතෙක් අඳුරගෙන තියෙන නායකයා ලංකාව තුල සහරාන්ගේ ලැප්ටොප් එක කෝ සාරාන්ගේ ඒ අල්ලගත්තු ගෙවල්වල තිබ්බ ගත්ත බාණ්ඩ කෝ අපරාධෙ මෙතන අද අපේ හිටපු ගරු ජනාධිපතිතුමා නැහැ මෙතන මේක අහගෙන ඉන්න එතුමා ඉන්න ඕනේ මම පාසික ප්‍රහාරයට බක්කි විත්තන් සහ මෙම ප්‍රහාරයට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ සියලුම විරස් වලට උපරිම දඬුවම් දීමටත් කටයුතු කරනවා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණයේ නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවා තිබෙනවා ඒ අය අද අධිකරණයට ඉදිරිපත් වෙන්න අනුතුරුයි 2015 වසරේදී දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසකට චෝදනා එල්ල වී තිබෙනවා ඊට අදාළ නඩුව අද නැවත කැඳවූ අතර ඊට පෙනී සිටීම සඳහා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැමිණ සිටියේ නැහැ ඒ අනුවයි විත්තිකාරිය අත්අඩංගුවටගෙන වහා අධිකරණය හමුවට පමුණුවන ලෙස කොළඹ මහාධිකරණය අද පොලිසියට නියෝග කළේ කෙසේ වෙතත් වරෙන්තුව නිකුත් කර සුළු මොහොතකට පසු හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සී නීතිඥවරිය මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටියා එහිදී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකවට මාස එකහමාරක් වයස ඇති බිලින්දෙකු සිටින බවත් මානුෂීය කාරණයක් හේතුවෙන් අධිකරණය හමුවේ නියමිත වේලාවට පෙනී සිටීමට නොහැකි වූ බවත් පැවසුවා ඒ අනුව විත්තිකාරිය වෙනුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුව අපසු කැඳවීමට නියෝග කළ විනිසුරුවරයා ඇය පෙර අපමත මුදාහැරීමට නියෝග කළා මුස්ලිම් නීතිය වෙනස් කිරීමට කිසිවෙකුටත් නොහැකි බව ජාතික සමග පෙරමුණේ නායක අසත් සාලි මහතා පවසනවා කොළඹයේ පැවති මාධ්‍ය හමුවකට කැමින්න හොමේ බව සඳහන් කළා ඔළුවට ජාතිවාදය ගැහුවාම ඉතින් එනවා මුස්ලිම් නීතිය අල්ලගෙන මුස්ලිම් නීතිය කවුරු වෙනස් කරලාද අපි වෙනස් කරන්නේ නැහැ අපේ නීතිය අපිට ඕගලගේ නීතිය ඕගලන්ට ඒවා හරි වැරදි බලන්නේ අපි අපිට කුර්ආනයයි හදීසයයි ෂරියායයි තමයි අපේ නීති රීති නම් අපි ඒක ගරු කරනවා මිසක් රජේ නීතිය බලන්නේ නැහැ රජේ නීතිය රජේට රටට ඒක එක පැත්තක තිබිච්ච දෙයක් අපේ වටාව ඇවිල්ලා අපේ නීතිය කුර්ආනයේ හදීස් නබිතුමාගේ හදීස් එක ඒ අරින්න අපිට ඊට පිට නීතියක් අපිට නැහැ අපි
ඒක තමයි ගරු කරන්නේ අපි ඒක පිට තමයි ජීවත් වෙන්නේ දෙවරක් කල්දමා අභියෝග මත පැවැත්වුණු අපස සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වුණා සමස්තයක් ලෙස මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ සාර්ථකව පැවැත්වුණු බවයි අප කළ විමසීමකදී විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ විභාගයේ පසුගිය පළමුනිදා ආරම්භ වූ අතර එය අදින් අවසන් කෙරුණා මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා අපේක්ෂකයන් 622352 දෙනෙකු පෙනී සිටියා इतिहास फलम अरट कोविड वसंगत व्याप्ति हम विभाग अपेक्षकिंति साठ दिनकु विशेषित विभाग मध्यस्थान बल विभागेट मुहन धीमा मेवर विशेषाव्याक मेवर सामान्य पिल विभागे अवसान दिने वो अद विभाग कटयत निरीक्षण क्रीम संधा विषय भार माति महाचार्य जी एल पीरिस महता मेलेस पेमिन सिटी कोटे आनंद शास्त्रालय वेताई मेतर ये सामान्य पिल विभागेट पेनी सिटी अंबलानगोड प्रदेश पासाल सिसुए कुट तवत सिसुन की पदनकु पहार दुन बबट अंबलानगोड पुलिस येट पेमिन लक लबेति बेनब मेतर हिंगुरागोड प्रदेश पासाल की पेक सिसु सिसु यांद विभागे निमविमेन पसु हसिरुने मेलेसिन सामान्य पिल विभाग निमेमेन पशु एक तरह विभाग मध्यस्थान सिसुवियन पिरसा कलहकारी लेस हसीरनाकार समाज माध्यम से मेवन बिट संसार नेवन ब සාමාන්‍ය පෙළ විභාගය අවසන් කරාට ඊළඟට උසස් පෙළ විභාගයේ ඉන්පසු ඉදිරි උසස් අධ්‍යාපන කටයුතු රටේ යහපත් පුරවැසියෙකු හැටියට ඉදිරියට යාමට අවශ්‍යයි අත්අඩංගුවට ගැනීමක් සිදු වුවොත් ඒ ඔබේ අනාගතයට දිගටම බලපානට පුළුවන් මැතිවරණයේදී දේශපාලන පොරොන්දුවක් කළා අන්තිම පාර්ලිමේන්තුව දක්වාගේ මාතෘකාවක් බවට අපේ රටේ වතු සේවකින්ගේ දෛනික වැටුප රුපියල් 10000ක් දක්වා වැඩි කිරීම සිද්ධ වුණා औसचिते अनुव मार्तु पस्वेनिदा इंदला वत्स सेवकेंगे वेटुप इहल दमीमेट अदाल अति विशेष गेसट पत्र्या की रात्रिय निकुत करना රුපියල් 825ක් ලෙස පසුගිය කාලයේ පුරාම වතු කම්කරුවන්ට දෛනික වැටුප් තලයක් ක්‍රියාත්මක කරනු ලැබුවේ වතු සමාගම් සහ වතු වෘත්තීය සමිති අතර ඇති කරගෙන තිබූ සාමූහික ගිවිසුමකට අනුවයි. එම වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කර දෙන සිල්ලමින් වතු සේවක සමිති විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළා. පසුව ගෙවුණු මැතිවරණවලදී මැතිවරණ පොරොන්දුවක් බවටද රුපියල් 1000 පත් වුණා. මෙවන් පසුබිමක් තුලයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් වතු සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කරන ලෙස 2021 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කළේ. පුතුන්ගේ විරෝධතා මැද වද වෘත්තීය සමිතී ඉල්ලීම් පිළිගනිමින් පසුගියදා පරිපාලක සභාව රැස්වීමේදී රුපියල් 1000ක් දක්වා වැටුප් වැඩි කිරීමට තීරණය කළ අතර ඊට අදාළ ගැසට් නිවේදනයයි ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණේ මේ අතර රුපියල් 1000 දීමනාවට එකඟතාව පළවුවද පැවති සාමූහික ගිවිසුම ක්‍රියාත්මක නොවීමත් සමගම වතු සේවකයන් වෙනුවෙන් මෙතෙක් නොමිලේ ලබා දුන් යටිතල පහසුකම් සුබසාධන සහ සෞඛ්‍ය සේවා සියල්ලම නවතා දැමීමටයි වතු සංගම් තීරණය කර තිබෙන්නේ කිසිවෙක් කිසිදා නොපතන නොසිතන නපුරු ඉරණමකට මොහුන දුන් දෙලිනි යශෝදා ජයසුන්දරගේ හිසසුන් දේහය අද තෙප්පනාව පොදු සුසාන භූමියේදී සදහටම මිහිදන් වුණා. අසම්මතේ පෙම් කතාවක පැටලීමේ වරදට තමන්ගේ ජීවිතයෙන් වන්දි ගැවූ දෙදියනියගේ හිස තවමත් හමු වී නැහැ. දෙලිනි යශෝදා ජයසුන්දර කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක තරුණියක්. පසුගිය 27 වෙනිදා රාත්‍රියේ ශ්‍රීපාද වන්දනාවේ යන බව පවසා නිවසින් පිටත් වූ ඇය තමන් ආදරය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු වූ ප්‍රේමසිරි අතින් මරණයට පත්වන්නේ හංවැල්ල ප්‍රදේශයේ ලැබුම්හලකදී. ඝාතනය කිරීමෙන් අනතුරු ඇගේ හිස කඳින් වෙන් කරන ප්‍රේමසිරි හිස නොමැති මලසිරුර සහිත ගමන් බෑගය වේල්ල වීදියේ ජනාකීර්ණ ස්ථානයක තබා යලි පැමිණෙන්නේ බඩල් කුඹුරේ පිහිටි ඔහුගේ නිවසටයි. එහිදී ඔහු තම ගෙවත්තේ ස්ථාන දෙකකදී කිසියම් ද්‍රව්‍යයක් පුලුසා තිබූ අතර පොලිසිය සැක කරන්නේ ඔහු පිටෙහි එල්ලාගෙන පැමිණි ගමන් මල්ල සහ හැඳ සිටි ඇඳුම මෙලෙස පුලුසා දමන්නට ඇති බවයි. අනතුරුව සිය ජීවිතයෙන් සමුගත් ප්‍රේමසිරිගේ දේහය ආගමික වතාවත් වලින් අනතුරුව පසුගිය ඉරිදා භූමදානය කරනු ලබන්නේ සුළු පිරිසකගේ සහභාගීත්වයෙන්. මේ අතර තම පෙම්වතාගේ අතින් ඝාතනයට ලක්වන දිලිනිගේ දේහය කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පිහිටියගේ නිවසට රැගෙන එනු ලබන්නේ ඊයේ පස්වරුවේදී. ඇගේ දේහයට ඥාතීන් හිතවතුන් මෙන්ම අසල්වැසියන් අවසන් ගෞරව දැක්වුවා. ආගමික වතාවත් සිදු කිරීමෙන් පසුව ඇය තෙප්පනාව පොදු සුසාන භූමියේදී සදහටම මිහිදන් කෙරුණා. මෙතම අද දවසේදී වාර්තා වුණු සුවිශේෂී පුවත්. මේ සියල්ල සවිස්තරතරතුරු සමගින් අපි හැමෝම රාත්‍රී 8ට 5:00ට සමගින් සුබ රාත්‍රියක්.